අදත් මම සූදානම් වෙලා ඉන්නේ රීවයිටිස් එක මෙවැනි එඳුමක් ඔබ තෝරාගත් අවස්ථාවකදී එක කාර්යාලයකට යන්න පුළුවන් එහෙම නැත්නම් හවස යාමේ එළියට යන අවස්ථාවකදී මේකප් එකක් අපි කොහොමද සූදානම් කරන්නේ කියන එක පියවරෙන් පියවර ඉගෙන ගන්න සූදානම් වෙලා ඉන්නේ ඔබ කොහොමද මෙවැනි එඳුමක් තෝරාගත්තට පස්සේ කොහොමද ෆවුන්ඩේෂන් එකක් තෝරගන්නේ කොහොමද ඇස් ආලේපණයක් තෝරගන්නේ කොහොමද ලිප් කලයක තෝරගන්නේ කියන එක අපි මේ අවස්ථාවේදී පියවරෙන් පියවර ඉගෙන ගනිමු ඒ වගේම තමයි හිසකෙවිල අවස්ථාව අපි කොහොම සූදානම් කරගන්නේ කියන එකත් අපිට මේ අවස්ථාවේ ඉගෙන ගන්න පුළුවන් මෙතෙන්දී මම හිතන්නේ සරල මේකප් එකක් අවශ්‍ය නිසා ලික්විඩ් කියන්නේ දියර මේකප් එකක් තමයි මෙතෙන්දී ඇත්තටම ගොඩක් වෙලාවට ගැලපෙන්නේ හේතුව මොකද දියර මේකප් එකක් කරාට පස්සේ නැත්නම් ලික්විඩ් මේකප් එකක් කරාට පස්සේ ඉතා ඉක්මනින් හැමදාම ඇබ්සෝබ් වෙනවා අනික වැඩි කාලයක් සම්මතු පිට මේ මේකප් එක රැඳෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ලික්විඩ් මේකප් එක තමයි මෙවැනි අවස්ථාවකදී තාමත්ම ගැලපෙන්නේ. මේක කරන්න මෙන්න මෙහෙමයි. මෙවැනි ලික්විඩ් එකක් සාමාන්‍යයෙන් මේ ලික්විඩ් එක යට බැහැලා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මේක සොලවා තමයි පාවිච්චි කරන්න ගන්න ඕන. එතකොට තමයි මේක මික්ස් වෙන්නේ. මේම ෆවුන්ඩේෂන් එක මුන්ට අපි දාගනිද්දි මතක තියාගන්න ඕනේ විශේෂම දෙයක් තමයි මේ ඇස් යට ප්‍රදේශය හැම ටිකක් වැඩි වශයෙන් සම්බාහනය කරගන්න ඕන මොකද මේක තමන්ටම කරගන්න පුළුවන් නිසා තමත් පහසු ක්‍රමවේදයක් මේක විනාඩි 5ක් 6ක් වගේ පුංචි කාලයක් ඇතුළත සමට ඇබ්සෝබ් වෙනවා ඉතින් ඒක නිසා හරිම පහසුයි ये समय एकाकारी पेनुमा का वश निशातम अभी मे पेन प्रदेश अंतुलट फाउंडेशन के कतुकरगाने मंगिता बट पेन वैसे हितामत्म पुंछ प्रमाण की करगान पुलवांकन सह वेडिवेलावा मेकअप त्यागा पुलवा मुदट मगोल गिनगा मे स्पंज कोहमद गिनी आकार ඔබ මේ වෙනකොට ඒ ලික්විඩ් ෆවුන්ඩේෂන් එක මුණ්ඩි යොදලා අවසාන නම් අපිට පුළුවන් පවුඩර් ආලේපය යන්න. ඒ පවුඩර් එක යූස් කරනකොට වර්ගයක් තියෙනවා. ඉතින් මෙවැනි ස්කින් එකක් තියෙන කෙනෙකුට සාමාන්‍යයෙන් ඒ ලයිට් පවුඩර් එකක් පාවිච්චි කරනවා නම් ඔබට පුළුවන් ඒකේ ලස්සන තව මතු කරලා ගන්න. ඒක සිද්ධ කරන්න මෙන්න මේ විදිහට. ඒක අපිට පුළුවන් බ්‍රෂ් එකක් ආධාරයෙන් කරන්නත් පවුඩර් පෆ් එකක් ආධාරනුත් කරන්න පුළුවන්. ඔබ කැමති විදිහට यदा गण पुलवा मेहदी उब मतक दियागण तवाद्यातम लिक्विड फाउंडेशन यदपू विधि हेटम ए एरिया कवर कर विधि हेट मे पाउडर हेमत मून मत सीएल स्थान दागंडो हेमनेता यम किसी तनक नोगे उनोती इतना अनावश्य कपिल पुलवा मतक दियागण तमीन मे कर्तव्य කියන්නේ පවුඩර් යූස් කරන එක කරගන්න. ඔබ මේ වෙනකොට පවුඩර් ආලේපණයත් මූවි මූල්ට එකතු කළා අවසානයි. ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ ෆවුන්ඩේෂන් එකක් විදිහට මෙතනින් ඉහාර කිසි දෙයක් කරන්නේ නැහැ. මොකද ලික්විඩ් ෆවුන්ඩේෂන් එක දැම්මා. ඒ වගේම පවුඩර් එකත් එකතු කරලා තියෙන්නේ. ඒක නිසා දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ කොහොමද අපි ඇස් දෙක ලස්සන කරගන්නේ? කොහොමද තොල් ආලේපන කරගන්නේ? එවැනි අර देवाल तमें अपने देंगे तुरुवाल के अब बालमु एटिक कोहमद पीवरें पीवर सिद्धु वेन्नी कियला मामा उलिम्म कियला देनने कोहमद आई मेकअप का कराने कियला एवा गेम तमाई उबट पुल्वां आई मेकअप का कराद्दी मुकद समय वारने एट इतामत लांगिंग वारने यान वारने अक्ता में दुम्बुरु वारने में दुम्बुरु वारने उपयोगी कर गन अपट पुल्वां आईब्रो एक हेड कर गन आईब्रो एक मूल प्रदेश पटंगण एरिया टीका लाइट पाविचिकला एक टीका डाक
අවසාන කරන්න පුළුවන් ඒක තමයි සාමාන්‍යයෙන් අයිබ්‍රෝ එකක් කරන ක්‍රමවේදය මොකද අපි මුලින්ම කිව්වා සාමාන්‍යයෙන් මේක තනිවම කරගන්න එකක් නිසා කාර්යාලයට යනවා නම් එහෙම නැත්නම් මෙවැනි ඉඳුමක් සූදානම් කරගෙන එළියට යනවා නම් ඒ ගමන අවසාන කරන මේ ටික තියෙන්න ඕන මෙන්න මේ විදිහට අයිබ්‍රෝ එක අපි වර්ණ ගන්නවලා අවසාන වෙද්දී අපි යන්න ඕනේ ඊට පස්සේ මොනවද අපි තෝරගන්න කලර්ස් කියලා මෙතෙන්දී මෙවැනි ඇඳුමක් තෝරගත්තාට පස්සේ මේ ඇඳුමේ වර්ණයට ගැළපෙන විදිහට තමයි අපි අයි ෂැඩෝ එකේ වර්ණ පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම නිතරම දුඹුරු පැහැ වර්ණ පාවිච්චි කරනවා මෙවැනි කලර්ස් තියෙන ඇඳුමක් අපි තෝරගත්තාට පස්සේ. ඉතින් ඒක අනික මම මුලින්ම කිව්වා ලොකු මේකප් එකක් කරන්න නැහැ කියලා අපි කාර්යාලයට යනවා නම් එහෙම එළියට යනවා නම් මොකක් හරි වැඩකට ඒක නිසා ගොඩක් සරල වෙන්න ඕන නිසා මම දුඹුරු වර්ණයෙන් තමයි පාවිච්චි කරන්නේ. තව දෙයක් කියන්න තියෙනවා ඒ තමයි දැන් ඔබ හිතන්න පුළුවන් අපි කොහොමද මේ ඇප්ලිකේටර් එකක් නැතුව මේක කරන්න කියලා. ඉතින් එහෙමනම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ ක්‍රමවේදය. Tamanට පහසුවෙන් හැසිරිය හැකි ඉඟිල්ලක් තෝරගෙන මෙන්න මේ විදිහට වර්ණ ගන්නවන්න පුළුවන්. අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන් ඇප්ලිකේටර් එකකින් ඩිපොසිට් කරනවට වඩා මේකප් එක ඇඟිල්ලකින් කරන්න පුළුවන් වඩා හොඳයි. ඒකට හේතුවත් මම කියන්නම් වැඩි වෙලාවක් මේකප් එක රඳවා තියා ගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. ඊට පස්සේ අයි කෝණ එක ටිකක් ඩාර්ක් වර්ණයක් පාවිච්චි කරනවා අපි. තාමත්ම අල්ප වශයෙන් ඒකත් මම කියලා දෙන්නම් කොහොමද ඇඟිල්ලකින් කරන්න කියලා. කළු වගේ වර්ණ මෙවැනි ඇඳුමක් තෝරගත් අවස්ථාවකදී පාවිච්චි කරන්න එපා. ඩාර්ක් බ්‍රවුන් වගේ කලර් එකක් තමයි අයිබ්‍රෝ එකට පාවිච්චි කරා වගේ මේ අයි කෝණ එකටත් පාවිච්චි කරන්න ඕනේ. එහෙම පාවිච්චි කරාට පස්සේ එකිනෙකට සම්බන්ධතාවය වැඩි. ඒක නිසා ලස්සනයි. නෝ ආකාරයට අපිට පුළුවන් අයි ෂැඩෝස් වර්ණ ගන්නන්න. ඇහි මේ ප්‍රදේශයේ ලයිට් පින්ක් වර්ණයක් එක්ක ඩල් ගෝල්ඩයක් එක්ක මම ඩාර්ක් බ්‍රවුන් තමයි පාවිච්චි කරලා තින්නේ. මොකද ඉතාමත්ම සමට ළඟින්ම තියෙන වර්ණ තමයි මේ දුඹුරු පැහැ වර්ණ. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් කජාල් පෙන්සිල් එක. මේක තමන්ට ඉතාමත් පහසුවෙන් හැට දා ගන්න පුළුවන්. පස්සේ අපි අයි ලයින එක එකතු කර ගන්නවා. වෙළඳපළේ ඔයගලන්ට ගන්න තියෙනවා ඉතාපත්ම පහසුවෙන් අයි ලයින එකක් පෙන්සිල් එකක්. පෙන්සිල් එකකින් හරි එහෙම නැත්නම් බ්‍රෂ් එකකින් හරි කුමන දෙයකින් දැම්ම වුණත් හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි එකම රේඛාවකට ආකාරයෙන් උස් පහත් වෙන්නේ නැති වෙන්නේ එකම රේඛාවකින් ඒක ඇඳ ගන්න ඕන. අනික ඇහි ප්‍රමාණයෙන් ඉවර වෙන්නත් ඕන. ඊට වඩා හයිලයිනර් එක අඳින්න එපා.
මෙන්න මේ ආකාරයට තමයි අයිලයිනර් එක දාගන්නේ. ඔබ පාවිච්චි කරන පෙන්සිල් එක හරි ඔබ පාවිච්චි කරන බ්‍රෂ් එක හරි ඉතමත් සියුම් එකක් විය යුතුයි. මොකද මේ ලයින් ඉතම සියුම් විදිහට ඇහැට යදුවම තමයි ලස්සන. දැන් අපට ඔබ දැන් ඔබට පේනම ඇති අපි කොහොමද ෆවුන්ඩේෂන් එක දාගත්තේ? අපි කොහොමද අයි මේකප් එක කරගත්තේ කියලා? ඒ වගේම තමයි ඇහි පිහාටු. ඒ ඇහි පිහාටු එකිනෙක කනට වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ට මස්කාර එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පිහිටීම ඉතාමත් ඝනව තියෙනවා ඒවා. නමුත් කෙනෙකුට අයිලෑෂස් නැති වෙන්න පුළුවන්. ඉතින් කොහොනම් අපිට පිටින් අයිලෑෂ එකක් අලවන්න පුළුවන්. නමුත් මෙවැනි අවස්ථාවකදී මේක වෙඩ් එකක් නොවන නිසා පිහි වගේ දෙකට යන්නේ නැහැ. මස්කාරා පාවිච්චි කරලා අපිට පුළුවන් ඇහි පිහාටු ස්වභාවිකව දික් වෙච්ච ආකාරයෙන් පෙන්වන්න. මෙන්න මේ විදිහට. ඒකත් ඉතාමත්ම මද වශයෙන් තමයි ආලේප කරන්න ඕන. මොකද මස්කාරා වුණත් ඕනෑවට වඩා වැඩි වුණොත් ලස්සන අපෙන් ගිලිහෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ උඩි ඇහි පිල්ලම වගේ යටත් පිහිටලා තියෙන එකක් ගොඩාක් අයට අමතක වෙනවා. ඒක නිසා ඒකත් වර්ණ ගන්න ඕන. මෙන්න මේ විදිහට. දැන් අපි බලමු කොහොමද තොල් ආලේපනය කරන්න කියලා. මුලින්ම ලිප් එක අවුට්ලයින් කරගන්න ඕන. මේක කරන ක්‍රම කිහිපයක් තියෙනවා. සමහර වෙලාවට පෙන්සිල් එකකින් මේක කරගන්න පුළුවන්, වෙළඳපළේ මිලදී ගන්න තියෙනවා. දැන් මම කරන්නේ ලිප්ස්ටික් එකකම ආධාරයෙන් ඩාර්ක් ලිප්ස්ටික් එකකින් අවුට්ලයින් කරලා ලයිට් ලිප්ස්ටික් එකකින් ඒක ෂේඩ් කරලා දාන්න පුළුවන්. අනිත් ක්‍රමවේදය තමයි අවුට්ලයින් කරන්න නැතුව සම්පූර්ණයෙන්ම ලිප් එකට පාවිච්චි කරන්නා වූ කලයක දාගන්න. මෙතෙන්දි තියෙන අනිත් විශේෂත්වය තමයි මම පාවිච්චි කරනවා ලික්විඩ් ලිප්ස්ටික් එකක්. මේක සාමාන්‍ය සැලකිය යුතු වේලාවක් රැඳෙන දෙයක්. අනික මතක තියාගන්න ඕන මෙවැනි අවස්ථාවක මෙවැනි ඇඳුමකට ඉතාමත්ම ලස්සන නියුඩ් කලයක. තව වැදගත්ම දෙයක් තමයි තොල් ආලේපන ගල්වද්දී මොකද යුවතියකින් යුවතියකට තොල්වල පිහිටීම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙනකොට සාමාන්‍යයෙන් යටිතොලට වඩා උඩිතොල සමහරුන්ට ලොකු වෙනවා, සමහරුන්ගේ කුඩා වෙනවා. සමහර ලාවට අනේ එවැනි පිහිටීම ආවට පස්සේ යටිතොලට සාපේක්ෂව අන ගොඩාක් පුංචි නම් උඩිතොල අපට පුළුවන් උඩිතොල ගොඩක් යටින් උඩින් ඇඳලා ටිකක් යටිතොලත් එක්ක සමාන කර ගන්න. ඒක සාමාන්‍යයෙන් ඉතාම පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඊට පස්සේ බ්ලෂ් ඕන ආලේපය තමයි මේ මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. අපට පුළුවන් අවසාන වශයෙන් මෙන්න වගේ ෂයින් පවුඩර් එකක් අරගෙන තවදුරටත් පුළුවන් නම් හයිලයිට් ඒරියා හයිලයිට් කරගන්න. ඒකත් දුඹුරු පැහැයට ළඟ වර්ණයක් ගත්තොතින් ඉතාමත් ලස්සන. අවසාන වශයෙන් නැවතත් මුලින්ම පාවිච්චි කරපු පවුඩර් එක අරගෙන මෙන්න මේ ආකාරයට අර වර්ණ මත චුට්ටක් ආලේප කරගත්තොතින් අනවශ්‍ය විදිහට තැවටලා තියෙන දෙයක් වුණත් අඩු කරලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මෙවැනි ඇඳුමක්කින් සැරසිච්ච යුවතියකට සුදුසු මේකප් එකක් අපි යොදන්නේ. ඒ වගේම තමයි මම ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට කොහොමද මෙවැනි ඇඳුමකට තනියම කොණ්ඩා විලාසිතාවක් සකස් කරගන්න විදිය. ඉතින් මේ ඇඳුම ගත්තට පස්සේ ඇත්තටම හරිම සරලයි. ස්කර්ට් එකක් සහ බ්ලවුස් එකක් තමයි මේ ඇඳුම. ඉතින් ඒක නිසා කාර්යාලයට යන්න වුණත් නැත්නම්
සාමාන්‍යයෙන් ගෙදරින් එළියට යන්නේ වැනි අවස්ථාවකට ගැලපෙනවා. ඉතින් ඒක නිසා මේගොල්ලන්ගේ හිසකේ විලාසිතාවත් ඉතාමත් සරල සහ පහසු එකක් වෙන්න ඕනේ. මම කියන්නේ. ඒක නිසා ඕගොල්ලෝ මේ වැනි හිසකේ විලාසිතාවක් ඉතාමත් සරලව දාගන්න ක්‍රමවේදයක් මම කියලා දෙන්නම්. මම ඒකට කියනවා මම එකතු කරන්න මෙයාගේ මුට හයි පොනිටේල් එකක්. මේ කොණ්ඩය කෙටි කොණ්ඩයක්. ඉතින් ඉතාමත්ම ලේසියෙන් මෙයාට මේක හසුරුවා ගන්න පුළුවන්. මෙවැනි එඳුමක් ඉතින් කින් සැරසුණාට පස්සේ දැන් මම කෙටි කොණ්ඩයක් ඒ නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් දිගු කොණ්ඩයක් තියෙන කෙනෙක් කොහොමද කරන්නේ කියලා. ඉතින් එවැනි පියවරකුත් මම ඔයගොල්ලන්ට ඉදිරියේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි කොණ්ඩා විලාසිතාවක් කරනකොට කොණ්ඩේ හොඳට පීරලා එකතු කරගන්න ඕන හිස් මුදුනට පිටුපස ප්‍රදේශයත් එම විදිහමයි උඩට එකතු කරගන්න ඕන. මොකද මම මේ වෙලාවේ හෙයා ස්ප්‍රේම් භාවිතා කරන්නේ නැහැ. ඔබට පුළුවන් කොහොමද පොනිටේල් එකක් දාගන්නකොට අපි මේක රබර් බෑන්ඩ් එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මේ රබර් බෑන්ඩ් එකට අපි හරණ කටු දෙකක් තමයි දෙපැත්තට දාලා මේක බොහොම සරල ක්‍රමවේදයක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. තයික්මනින් කරගන්නත් පුළුවන්. බෝල් බෑන්ඩ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එඳ මේ වර්ණයට සමාන වර්ණයකින් සහ ගැලපෙන වර්ණ වලින්. නමුත් මම බෝල් බෑන්ඩ් එකක් පාවිච්චි කරේ නැහැ. දැන් උගලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ රබර් බෑන්ඩ් එක එළියට පේනවා කියලා. එහෙනම් මතක තියාගන්න මම ඒක වහගන්න ක්‍රමේ මම උගලන්ට කියලා දෙන්නම්. ඊට කලින් හොඳට කොණ්ඩය මීට් කරලා උඩට එකතු කරගන්න ඕන. මෙන්න මේ වගේ පුංචි කෙස් රොදක් අරගෙන ඔබට පුළුවන් ඒ රබර් බෑන්ඩ් එක කවර් වෙන විදිහට ඒ වටේට එකතු කරගෙන රබර් බෑන්ඩ් එක වහගන්න පුළුවන්. මේක ඉතාමත්ම පහසුවෙන් තමන්ට කරගන්න පුළුවන් දෙයක්. ඒක නිසා සහ සරල දෙයක්. අවසානයේ වුණනම් හෙයා ස්ප්‍රේ ටිකක් එකතු කරගත්තර කමක් නැහැ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් පනාවට එකතුණු වෙච්ච කොණ්ඩා කුංචි කොටස් පිහිටි කොණ්ඩේටම අලවන්න පුළුවන් ඒ හෙයා ස්ප්‍රේ. අපි ඊට පස්සේ බලමු කොහොමද මෙවැනි ඇඳුමකට ජුවලරි පළඳින්නේ කියලා. මේක pearl වලින් නිර්මාණය කරපු ජුවලරි සෙට් එක. කණෙන් ටිකක් පහලට තියෙන තමත් හොඳින් ගැලපෙනවා. අවසානයේ ඔයගලන්ට මෙනිමි වගේ නිමාවක් දකින්න පුළුවන්. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මෙවැනි ඇඳුමක් අපි තෝරගත්තාට පස්සේ ඒකට කොහොමද මේකප් එකක් කරන්නේ, ඒකට කොහොමද හෙයාස්ටයිල් එක කරන්නේ, ඒකට කොහොමද ජුවලරි අඳින්නේ කියන එක මම හිතන්නේ ඔයගලන්ට මන අවබෝධයක් ලැබෙන්න ඇති. ඕනම යෝතියක් කැමතියි ඉතින් ලස්සන වෙන්න. ඉතින් ඒ ලස්සන වෙන්න නම් ලස්සන හමක් තියෙනවා. ඒ වගේම තමයි ලස්සන කෙස් කලබක් තියෙනවා. ඒ වගේම තමයි ශක්තිමත් නියපෙලක් තියෙනවා. ඉතින් මේවා එකතු වුණ තැන ඉතාමත්ම ලස්සනයි. ඉතින් මම හිතන්නේ ලස්සන හමක්, ඒ වගේම ලස්සන කෙස් කලබක්, ඒ වගේම තමයි ලස්සන නියපෙලක් ඔයගලන්ට එකතු කරගන්න නම් මම හිතන්නේ රීවයිටිස් ඔයගලන්ට ගොඩාක් උදව් කරාවි. ඉතින් ඒකෙන් මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ වැඩසටහන පිළිබඳ තවදුරටත් වැඩි යමක් දැනගන්න අවශ්‍ය නම් පහලින් කමෙන්ට් කරන්න මට පුළුවන් ඒවට පිළිතුරු සපයන්න.